මේ දවස්වල වැඩිපුර කතා කරන මාතෘකාවක් තමයි දුවද්දි දැවියා. සහායක ප්‍රතිකරව දුවද්දි දැවියනවා කියන හේතුව නිසා සමහර ප්‍රතිකරවන්ට ජාතික කණ්ඩායමෙනුත් අයින් වෙන්න වුණු කාලයක් තමයි මේ. කෙලින්ම කියනවා නම් ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ දුවද්දි දැවිගේ අවස්ථා දෙකකම ඒ වරද පැටවුනේ ඇන්ජලෝ මැතිව්ස්ට. මැතිව්ස් වගේම කඩුලු අතර දුවන්න ඒ තරම් හොඳ නැති ක්‍රීඩකයෝ කඩුලු අතරේ දුවන්න හපන්නුත් ගැන ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය අපූර්ව වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. මේ වර්තාවෙන් එක් දින වරම් ලබපු දවස ඉඳලා වැඩිම දුවද්දි දැවියම් වලට සම්බන්ධ වුණු ක්‍රීඩකයෝ අතරේ පළවෙනි තැනට පත් වෙලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්. ඒ අවස්ථා 65කට සම්බන්ධ වෙලා. දෙවෙනි තැන ඉන්නේ දකුණු අප්‍රිකා සුපිරි ප්‍රතිකරු AB de Villiers. AB අවස්ථා 48ක දුවද්දි දැවියම් වලට සම්බන්ධ වෙලා තියෙනවා. තුන්වෙනි තැන ඉන්නේ හිටපු ඉන්දියා ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි. ධෝනි අවස්ථා 44කට සම්බන්ධ වෙලා තමයි මේ සටනේ තුන්වෙනි තැන ඉන්නේ. හතරවෙනි තැන රොස් ටේලර් ඉද්දී පස්වෙනි තැන ඉන්නේ තිලකරත්න ඩිල්ෂාන්. අන්තිම අවුරුදු 30ක කාලයක් බැලුවම ඒ කාලේ වැඩිම දුවද්දි දැවිගේ අවස්ථාවල තමන්ගේ සහායක ප්‍රතිකරුවා දැවිගේ වැඩිම අවස්ථා තියෙන ප්‍රතිකරුවා ගැන තියෙන විශ්ලේෂණයනුත් ඇන්ජලෝ තමයි නරකම තැනක ඉන්නේ. ඇන්ජලෝ එක දුවපු සහායකයෝ දැවියා ප්‍රතිශතය පෙන්වන්නේ 77%ක් විදිහට. දුවද්දි දැවිගේ අවස්ථාවල මැතිව්ස් දැවිගේ තියෙන 27%ක් අවස්ථාවල විතරයි. මේ වර්තාවේ දෙවෙනි තැන ඉන්නේ පාකිස්තාන් ප්‍රතිකරු ඉජාස් අහමඩ්. ඉජාස් සමුවේ සහායක ප්‍රතිකරුව දැවියන් ප්‍රතිශතය 77%ක් කියලා තමයි සටහන් වෙන්නේ. ඊට පස්සේ චන්ද්‍රපෝල්, බෙවන්, ධෝනි, අරවින්ද, හසන් වගේ ක්‍රීඩකයෝ මේ සටනේ ඉදිරියෙන් ඉන්න අය. මේ ක්‍රීඩකයෝ දිහා බැලුවම මෙයාලා ගොඩක් මැදපෙළ සහ පසුපෙළ එකතු කරගෙන වේගෙන් ලකුණු ලබා ගන්න උත්සාහ කරන්න ගන්න උත්සාහයේදී මේ වගේ දුවද්දි දැවියන්න පුළුවන් කියලා තමයි ඉන්දියාවේ මේ වෙබ් අඩවිය නම් කියන්නේ. ගොඩක් වෙලාවට ප්‍රධාන ප්‍රතිකරුවා විදියට තමන් ආරක්ෂා වෙලා ඉක්මන් ලකුණු වලට යන්න ගන්න උත්සාහයේදී කණ්ඩායම වෙනුවෙන් සහ ප්‍රතිකරුවා දැවියන එක ඒ තරම් හිතන්න ඕන දෙයක් නෙවෙයි කියලා තමයි ක්‍රිකින්ෆෝ වෙබ් අඩවිය වාර්තාව නම් කියන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.